නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බාදෝයං ගරහවාසෝ අබ්භෝකාසං පබ්බජ්ජාති සද්ධර්ම ශ්‍රාවක ගුණබර වසනවන්ත පිඟත්නි පිඟත්නි අද දවසෙත් මේ පිඟතුන් කවුරුත් සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ එලිපෙහෙලි කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මින් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට පිළිගන්නේ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට මේ ආකාරයෙන් ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ අංක 21 එක හේනපාර ගල්කෙස්සලි පිණිහි පදිංචි ආනන්ද ප්‍රනාන්දු මහත්මයා පුෂ්පාද සිල්වා මහත්මිය මහා ඉඳුරුවේ සකුන්තලාද සිල්වා මහත්මිය ඌරගහ ලේන්ගල් පළාතේ මානෙලද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ උතුම් දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන් කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා පෙරනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණාට පස්සේ ලෝක සත්වයාට පෙර නොඇසු විරු ධර්ම කාරණා පිළිබඳව දැන දෙක ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ දැන දෙක ගන්න පුළුවන්කම ලැබීම නිසාම සත්වයාට පුළුවන්කම ලැබෙනවා තමන් මේ ගෙවන සංසාර චක්‍රය නැත්නම් එකට සංසාර චක්‍රය අපි මොකට ජීවන චක්‍රය කියලා කියමු ජීවන චක්‍රයේ ඇලෙන තැන්වල ඇලි ඇලි ගැටෙන තැන්වල ගැටි ගැටි ඉන්න මේ ඒකාකාරී භවයකින් මිදෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ කියන්නේ පින්වත්නි අපි ඔක්කොම ළම සංසාර චක්‍රයක ජීවත් වෙන මිනිස්සුනේ. ඒ සංසාර චක්‍රයේ ජීවත් වෙන මිනිස්සු මේ සංසාර චක්‍රය ඇතුලේ එනේ අපිට මේ ලැබිච්ච දේවල් ඇතුලේ පුරාණ කර්මයක් නිසා ඇහි ඉස්සරහට විපාක අපිට පේනවා. සිත් අපි චක්සුව කියන්නේ පුරාණ කර්මයක විපාකයක්. රූප පේනකොටත් අපේ පහළ වෙන සෑම චක්කු විඥානයක්ම පුරාණ කර්මයක විපාකයක් විදිහට තමයි පහළ වෙන්නේ. කෙනෙක් කරගත්තු කර්මයක විපාකය අපිට පේනකොට අපි ඒ විපාකයේ මුලා වෙලා ආපහු ඒ විපාකයට කර්ම රැස් කරනවා. never ending කවදාවත් ඉවර වෙන්නේ. ඒ විපාකයට කර්ම රැස් කරනවා ඒ කර්මයට ආයි විපාකයක් එනවා ඒ විපාකයේ ආයි මුලා වෙලා ආයි කර්ම රැස් කරනවා ඒ කර්මයට ආයි විපාකයක් එනවා මේකට කියනවා සංසාර චක්‍රය. මෙන්න මේ සංසාර චක්‍රය ඇතුලේ මෙන්න මේ සංසාර චක්‍රයේ කෙනෙක් පමා වුණොත් ලත වුණොත් ප්‍රමාද වුණොත් ඒ ප්‍රමාද වෙන කෙනාට පමා වෙන කෙනාට ලත වෙන කෙනාට මූණ දෙන්න වෙන සංසාර ජීවිත සුළුපටු එකක් නෙමෙයි. ප්‍රති බෝධිසත්වවරු මේ සංසාර ජීවිතයේ ස්වභාවය දැකලා මේ සාංසාරික දුක්ඛිත තත්වයන්ගේ භව ගමනේ පීඩාකාරී ස්වභාවය දැකලා ඒ පීඩාකාරී ස්වභාවයෙන් මිදෙන්න තමුණුත් උත්සාහ කරලා ලෝක සත්‍යවත් ඉතර කරවන්න බලාගෙන ආපු ගමනක කෙලවරම තියෙන ප්‍රතිඵලය තමයි බුද්ධත්වය කියලා. ඒතර අපිට දැන් මේ සංසාර ජීවිතෙන් ඉතර වෙන්න අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ කෙනෙක් අපින් අහනවා ස්වාමීනි නිවනේ තියෙන සැප මොකද්ද? නිවනේ තියෙන සැප මොකද්ද? නිවනේ තියෙන සැප මොකද්ද කියලා. ලෝකේ තියෙන දුක මොකද්ද කියලා. වන්නේ ලස්සන කතාවක් මතක් වෙනවා මේ. ආයේ පිටුල හිටනකො ගයක් ගිනි ගන්නවා කියලා. ගයක් ගිනි ගන්නකොට ඒ ගෙදර හාත්පස ගිනි ගන්නවා.
ඒ ගෙදර ඉන්න මිනිස්සු පිච්චෙනකොට මං ඒ මිනිස්සුන්ට කියනවා බුදුරණහන්සේ කියන උපමාවක් මේ. දොරක් කරලා මේ දොරෙන් එළියට යන්න, මේ දොරෙන් එළියට යන්න, මේ දොරෙන් එළියට යන්න. මිනිස්සු අපිට මගෙන් අහනවා ස්වාමීනි එළියේ සනීපද, එළියේ සීතලද, එළියේ රස්නේ නැද්ද, වහින්නේ නැද්ද, අපි තෙමෙයිද, අපිට පිනිබායිද, මේ ඇතුළ ගිනි ගන්නවා, දොරක් කරලා තියෙනවා එළියට යන්න කියලා. මිනිස්සු අර ගිනි ගන්න ගේ ඇතුළ ඉඳන් අහනවා එළියේ සනීපද, එළියේ සීතලද, එළියේ රස්නේද කියලා. අපේ උත්තරේ මොකක් වෙන්න ඕනේ? අපිට මේ බලහත්කාරයෙන් ගහලා එළියට දාන්න බෑ. අපි කල්පනා කරනවා ඕගොල්ලෝ ඔය ගෙදර ඉන්න, ඕගොල්ලෝ ඔය ගෙදර ඉන්න, ඕගොල්ලෝ ඔය ගෙදර පිච්චෙන දවසට ඕගොල්ලෝ දැන් ගේ ගිනි ගන්නවානේ. මුළු ගේම ගිනි ගන්න, මහත්තයා ගිනි ගන්නවා, නෝනා ගිනි ගන්න, දරුවෝ ගිනි ගන්නවා, ගෙවල් දොරවල් ගිනි ගන්නවා, යාන වාහන ගිනි ගන්න, ගිනි ගන්න. ඔබට මේ දොර ඇරලා එළිය පෙන්නුවාම එළිය සනීපයි, එළිය සුවඳයි, එළිය මෙහෙමයි 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 පිච්චෙන්නේ නැහැ කියලා ඔබ මගෙන් අහනවා නම් එළිය සනීපද ස්වාමීනි, රස්නේද, වහිනවද දන්නේ නැහැ, පිනිබායිද දන්නේ නැහැ, කටුවැනේද දන්නේ නැහැ මගේ පිංගත්නි. ගෙදර ගිනි ගන්නවා, එළිය කටුවැනුනහම මොකද මේ? එනිසා අපි ඔබට කියන්නේ මෙතනින් එහාට අපි ඔබ මේකෙන් එළියට දාන්න දඟලන්නේ, ගෙදරම ඉන්න. කවදා හරි දවසක පිච්චෙනකොට, කවදා හරි දවසකට දැවෙනකොට එදාට ඔබ තේරුම් ගනි ඇතුළ පිච්චෙනවා වැඩි, එළිය සනීප වැඩි කියලා. ඉතින් මේක ඔබේ අතේ තියෙන කතාවක්. මේ ජීවිත කතාව ඔබ තේරුම් ගන්නකම් ඔබට මේ සංසාර ජීවිතෙන් ඈතර වීමක් ගැන හිතන්නවත් පුළුවන්කමක් නෑ, හිතන්නවත් පුළුවන්කමක්. සබහෝ වය කරන්නේ මේ සංසාර චක්‍රය ඇතුළේ හිර වෙලා මේ සංසාර චක්‍රයට පිළියම් යොදන එක. වෙයි බුදුරණවහන්සේගේ දේශනාව ඇතුලේ තියෙන මේ සංසාර ජීවිතයේ ජීවිත ඇතුලේ දේවල් වලට පිළියම් යොදන එකක් නෙමෙයි. ණයක් තියනවා නම් සීට්ටුවක් දාලා හරි ණය බේරන්න කියන එක නෙමෙයි බුදුරණවහන්සේගේ පණිවිඩය. අන්නන සුඛය කියන එක සැපක්, ණය නැතිවීම කියන එක. හැබැයි මේ ණය අරගෙන ණය ගෙවගෙව ෆිනෑන්ස් දදා ෆිනෑන්ස් ගෙවගෙව ජීවත් වෙන සම්පූර්ණ ජීවිත රටාවෙන් ජීවන ගමනින් එළියට පයින් ක්‍රමවේදයක් බුදුරණවහන්සේ පෙන්නනවා. ආන්නේ එළියට පයින් ක්‍රමවේදයේ ඇතුලේ එළියට පැනීමම බුද්ධ භාෂිතය මිසක් ඒ එළියට පැනීමම ජීවිතයේ සොඳුරු සුන්දරත්වයේ මිසක් ඒ එළියට පැනීමම ජීවිතයේ යථාර්ථයේ මිසක් මේ හිරවීම ජීවිත යථාර්ථය නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. හිරවීම ජීවිතයේ ඇත්ත නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. පින්වත්නි මේ කතාව කියද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ ස්වාමීනි මට ඔබ වහන්සේ කියන එකත් තේරෙනවා. දැන් මේ 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 ප්‍රශ්නෙට මූණ දෙන කොටස් දෙකක් ඉන්න, අපි තුනක් ඉන්න අපි සමාජේ. එකක් තමයි පැවිදි පක්ෂය. අනිත් එක තමයි ගිහි අවිවාහක පක්ෂය. අනිත් එක තමයි ගිහි විවාහක පක්ෂය. ඔම තුනක් ඉන්නවානේ. ප්‍රෞර්ජා පක්ෂයට නම් ප්‍රෞර්ජාවට පත්වෙච්ච ස්වාමීන් වහන්සේලාට නම් මේක ගැන කතා දෙකක් නැහැ. බෙර වීරිය වඩාගෙන ලැබෙන අපපස්ථාන දරාගෙන තමන්ගේ ගමන යන එක මිසක් මේ ලෝකෙින් මේ සංසාර ජීවිතෙන් එතර වෙන්න නැසල හැමතිස්සෙම අත්තාධිපතිය. තමන් කල්පනා කරන්න ඕනේ මම මේ මහණුනේ කණ්ඩ බොණ්ඩ නැතුව නෙමෙයි, සෙනසුන් හොයාගෙන නෙමෙයි, කුටි හොයාගෙන නෙමෙයි, චීවර හොයාගෙන නෙමෙයි, ගිලාන්පස හොයාගෙන නෙමෙයි, පින්ඩපාත හොයාගෙන නෙමෙයි, කාගේ කාගේත් අනුකම්පා බලාපොරොත්තු හොයාගෙන නෙමෙයි. මං මහණුනේ මේ ගෝරතර සංසාරේ බය දැකලා මේ ගෝරතර සංසාරෙන් එතර වෙන්න. මේක තියෙනවා මේ අත්තාධිපතය කියලා සූත්‍රයක. මම මහණුනේ සංසාරයෙන් එතර වෙන නම් මට කාගේවත් සිනාවකින් ඵලයක් නැත, මට කාගේවත් රැවීමකින් ඵලයක් නැත, මට කාගේවත් ගෙරවීමකින් ඵලයක් නැත, මා විසින් අවබෝධ කරගත යුතු ධර්මතා රාශියක් ඇත, මා විසින් ඒ අවබෝධ කරගති. වික්ෂොක් මෙ හිතන්න ඕන. එහෙමත් හිතන්න බැරි නම් ලෝකාධිපතය. මේ ලෝකේ ඉන්නවා මා උතුමන් වහන්සේලා එක්කෙනාගේ හිත කියවන්න පුළුවන්. ත්‍රේ උතුමන් වහන්සේ නමකට මගේ කැලස් සහිත හිතක් දැක්කොත් දැනුණොත් මම කාම විතරකෙන් හිතන හිතක් ඒ වගේ උතුමන් වහන්සේ නමකට කොච්චර ලැජ්ජයිද බල. දෙවිවරු ඉන්න පරසිට කියවන, බමුණු ඉන්න පරසිට කියවන, ස්වාමීන් වහන්සේලා ඉන්න පරසිට කියවන. එතකොට ඒ වගේ අයට මේක දැනුණොත් මොකද කරන්නේ? එනිසා පින්වත්නි එක්ක අත්තාධිපතිය තමන් වීරය කරලා මේකෙන් ගැලවිලා යන්න ස්වාමීන් වහන්සේලා උත්සාහ කළ යුතුයි.
ගිහි පින්වතුන්ලගෙත් අවිවාහක පිරිසක් ඉන්නවා නම් ඉතින් ඒ අත්තෝ ඒ ගැත්තන්ගේ කර්මය අනුව තමයි ඉතුරු තීරණය වෙන්නේ. තමන්ට විවාහ වෙන්නම වෙනවා වගේ ගතියක් තියෙනවා නම් ඉතින් ලෝකේ පැටලෙන්නම වෙනවා නම් කම්මං දල්හං කින්ති කරෝමි කියලා නිකන් ඉන්න තමයි අපිට තියෙන්නේ. කර්මය දැඩි අපි මොනා කරන්නේ. හැබැයි අය විවාහ වෙච්ච අයගෙන් අහන්න මේකදී අද මාව හම්බුණා සමාජයේ යම් කිසි මේ බොමුසස් යයි සම්මත නිලයක් තියෙන මහත්මේ. ඉතින් මම මහත්මයාත් එක්ක කතා කරද්දී මහත්මයා මට කියපු කතාවක් තමයි මේ. අනේ සොයිනි මේ මේ නිලය මට හරි වදයක්. මම මේකට බයයි. මේක මට ලොකු පීඩාවක් ස්ට්‍රෙස් එකක් කියලා. හිතන්න අර ඒ ඒ ඒ සෙක්ෂන් වලම යටම ඉන්න අය කල්පනා කරනවා දෙයියනේ මට යන්න තියෙනවා අර වගේ තැනකට මම දන්නවා කොහොමද ඉන්න ඕනි කියලා. වාහනයක් තියෙනවා අරකක් තියෙනවා මේකක් තියෙනවා මෙහෙමයි කියන. පිංගතුනි යටින් ඉන්න කෙනා උඩට යන කල්පනා කරද්දී උඩින් ඉන්න කෙනා පහළට එන්න කල්පනා කරන අමුතු ලෝකයක් මේක. චූටි කාර්යය ගැන කෙනා කල්පනා කරන යහපැත්තේ ලොකු කාර්යයක දකලා අම්මේ අර වගේ කාර්යයක් යන්න තියෙනවා නම් ලොකු කාර්යයක යන කෙනා පොඩි කාර්යයක දියා බලලා කල්පනා කරන අපරාධෙ මෙච්චර ලොකුයක් ගත්තේ අර වගේ එකක් ගත්තත් අපේ ගමන යන්න පුළුවන් බොරුවට දැම් මේකට කොච්චර වියදම්ද මේ ලෝකය මේ හැමතිස්සෙම දෝලණය වෙනවා. තම තමන්ගේ වාසියට ලෝකය දෝලණය කරගෙන ඉන්න මිනිස්සු අතර ජීවිතෙන් ඈතර වෙන්න උත්සාහ කරන මිනිස්සු හරි අඩුයි. වෙයි. සමහරු ඉන්නව ඇත්තටම ජීවිතෙන් ඈතර වෙන්නත් උත්සාහ කරන ජීවිතෙන් ඈතර වීමකුත් ප්‍රාර්ථනා කරන ජීවිතෙන් ඈතර වීමක් ගැන හීනමවන මිනිස්සුත් ලෝකෙ නැතුව නෙමෙයි. ඒ වැනි මිනිස්සුන්ට ජීවිතෙන් ඈතර වෙන්න පාරක් අපි කියලා දෙන්නෙපයි. දැන් අපි ඇත්තටම බොහෝම කර්මස්ථාන කතා කළත් අපිට මේ මායත කාලීනව දකින්න අහන්න ලැබිච්ච දේ තමයි ස්වාමිනී කියන භාවනාවන් කරන්න වෙලාවක් නැහෙනි. කියන භාවනාවන් අපි කොහොමද කරන්නේ? අපි ගිහියු. අපි කොහොමද බිරිඳ වතාරින්නේ? අපි කොහොමද දරුවන් වතාරින්නේ? අපි කොහොමද ස්වාමියා භාර්යාව වතාරින්නේ? මගේ පින්වත්නි ඇත්ත මේක පෘථග්ජන භාවින්දල යන්න තියෙන ගමන. ඒතරේ පෘථග්ජන භාවයෙන් ඇතිවෙන බැඳීම් පෘථග්ජන භාවින්දම්ම කඩන්න අමාරුයි. මම ඒගොල්ලන්ට හැමතිස්සෙම කියන කතාවක් මම මේ ඔබට හැම නිතරම කියන්නේ. ඔබ ස්වාමිය එක්ක තියෙන බැඳීම් කඩන්න යන්න එපා. භාර්යාව එක්ක තියෙන බැඳීම කඩන්න යන්න එපා. එහෙම කඩනවා කියන එක කරන්නත් පුළුවන් දෙයක් නෙමෙයි. මොකද වර්තමානයේ ලංකාවේ තියෙන නීති තත්ත්වයත් එක්ක අනිත් කිහිම අසත්පුරුෂයෝ දාලාවිල කරන්න පුළුවන් බණක් භාවනාවකුත් නැහැ. තමන්ගේ දරුවා ඉස්කෝලේ යනවා නම් ඒ ඉස්කෝලේ යන දරුවව මග දාලාවිල්ලා ඔබට කරන්න පුළුවන් භාවනාවක් නැහැ පින්වත්. පියක දන්නේ 100% සක්සුදක්සේ දන්නවා. එහෙනම් ඔබට ඒ තරම් උවමනාවක් තියෙනවා නම් වීඩියෝ කරලා දරුවට නෝනලට කීයක් හරි හොයලා දීලා ඒගොල්ලන්ගේ ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්. අන්න එතකොට බාවත් ඔබට භාවනා කරන්න පුළුවන්. එහෙම නැතුව ඔබට නිකන් මේ දමල ගහලා ආවයි කියලා භාවනා කරන්න පුළුවන් එකක් නේ කරන්න පුළුවන් භාවනාවකුත් නැහැ. භාවනාවක් වැඩෙන්නෙත් නැහැ. අර මතකනේ උදැල්ල දාලා ඇවිල්ලා එක ස්වාමීන් වහන්සේ නමක් උදැල්ල දාලා ඇවිල්ලා වාහන වෙලා උදැල්ලට ලෝභ බැඳලා කීපාරක් ආයි ගෙදර ගියා සිවුරු වෙන. ඒ වගේ එකකුත් ලෝකේ තියෙනවා. එනිසා ජීවිතේ පිළිබඳව බරට හිතන්න අවස්ථාව ලැබිච්ච වෙලාවේ ජීවිතේ පිළිබඳව ගැඹුරින් හිතන්න අවස්ථාව ලැබිච්ච වෙලාවේ මේක තේරුම් අරගෙන මගේ රත්තරම් බෙගෙන මේකෙන් ඈතර වෙලා යන්න මේක අතරමඟ නවතින්න එපා. කොහොමද මේකෙන් ඈතර වෙලා යන්නේ? අන්න ඒකනේ අපි ළඟට බලන්න ඕනේ. පින්වතුනි ඔබේ ඔය බැඳීම් ඔබේ ඔය ජීවිතේ ඔය ඔබේ ඔය තියෙන එකතු කර ගැනීම ඔක්කොම ඔය උතනම තියාගන්න. තියාගෙන ඔබ මේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව කල්පනා කරන්න. ତେරද මම කියන්නේ. කියන්නේ මේ ජීවිතේ මරණයෙන් කෙලවර වෙන්න තියෙන ජීවිතයක්. මේ ජීවිතේ සදාකල් නෑ. නෝන දරුවෝ මේ ඔක්කොම සංසාරිකව යන සත්වයෝ මේ පාර ඇවිල්ලා මෙහි ඉපදිලා අපිට එකට ජීවත් වෙන්න වෙලා කොයි වෙලේ හරි ඒගොල්ලෝ මැරෙනවා. මේවා හොඳට මේවා අමාරුයි. හැබැයි මේක මේ මනසින් S2 වහගෙන මේ බණේ වැර වෙලා මනසින් S2 වහගෙන හිතන්න මේ හැම දිනෙකම දවසක මැරෙනවා. මේ හැම දිනෙකම දවසක නැති වෙනවා. මේ හැම දෙයක්ම දවසක වියකෙනවා මැකෙනවා කුණු වෙලා නැති වෙලා දිරලා යනවා. මම ඒක දැනගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ අතීතයේ ආපු කිසිම රූපයක් අපිට නවත්ත ගන්න පුළුවන් කමක් නැහැනේ. අතීතයේ කියන එක ෂණ මාත්‍රයක් තුල අතීතයට ගියාට පස්සේ ඒ අතීත රූපත් එක්ක හැපීම කියන එක කරන එක ලොකු අපරාධයක්. අතීත රූප අතීතයට ගියාට පස්සේ
ඒ අතීත රූපත් එක්ක ප්‍රපංච ගොඩනගනක ජීවත් වීම ලොකු අපරාධයක්. මට පින්ගන්දි යම් රූපයක් මගේ ඉස්සරහට ආව නම් ඒක දැන් ගියා නම් ඒක දැන් ගිහිල්ලා ඒක ඉවරයි. ආයිත් ඒකත් එක්ක ප්‍රපංච ගොඩනගනක දැන් මට තේරුම් ගන්න ඕනේ, මට තේරෙන්න ඕනේ මේ ජීවිතේ කොයිම කවදා හරි රූපයක් මගේ ඉස්සරහට ආවට පස්සේ මේ රූපය එක තප්පරයකින් අතීතයට යනවා, අතීතයට ගියාට පස්සේ මේක නැති වෙන්න පුළුවන්. ඒ තමයි රූපේ ස්වභාවය. ඒ තමයි ජීවිත යථාර්ථය. ඒ තමයි ජීවිතේ ඇත්ත. අපි ඒ ඇත්තට මුණ දෙනවා විනා, ඒ ජීවිත කතාවට ලං වෙනවා විනා, ඒ ජීවිත කතාවත් එක්ක ජීවත් වෙනවා විනා, ඒකට පිටුපාන පිටසක්වල ජීවින් වගේ ජීවත් වෙන්නට යෑම ලොකු අපරාධයක්. පිටසක්වල ජීවින් වගේ ජීවත් වෙන්නට යෑම ලොකු අපරාධයක්. ඉංගතුනේ මේ ඇත්ත තේරුම් අරගන්න කෙනෙක්ට ගිහි ගෙදර ඉඳන්ම පුළුවන් නම්, එයාට පුළුවන් මේ ඇත්තට මුණ දීලා මේ ඇත්තත් එක්ක ජීවිතේ ගලපලා මේ ඇත්තෙන් ඇත්තෙන් ජීවත් වෙන්න. එයාට ගිහි ගෙදර කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ, මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ මෙන්න මේ ඇත්තට මුණ දෙනවා කියන කාරණාව කරන්න බැරිවම. කෙනි මිනිස්සු හැමදාමත් මරණයට මුලා වෙනවා. මිනිස්සු හැමදාමත් ජීවිතයට මුලා වෙනවා. මිනිස්සු මේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ ලොකු කතාවක් නෙමෙයි පිංගනේ. මේ ජීවිතය ඇතිවීම නැතිවීම තේරුම් අරගෙන, උද්‍යව්‍ය භංගය තේරුම් අරගෙන, නැතිවීම තේරුම් අරගෙන, ඒ සංස්කාර වලට බයෝපදවාගෙන මම මේ සසරින් මිදෙන්න ඕනේ කියලා කල්පනා කරලා සංස්කාර පිළිබඳව නොඇලීම ඇති කරගන්න තැනට කියනවා. ඒ නොඇලීම ඇති වුණා නම් එතනින් යහට නිවන. දැන් මේ තරම් ලේසියෙන් මේක කරන්න පුළුවන් කමක් නැති මේ මිනිස්සු පින්වත්නි, මේවත් එක කරන්නේ බොරුවක්. මේ යන රැල්ල බොරුවක්. දැන් අපි දන්නවා හොඳටම මේ බණ කියන එක තියෙනවානේ. මේ බණ කියන එකත් පින්වත්නි මන්දනේ මට මේක දැනෙන ආකාරය. මේ ඔක්කොම මිනි දැන් අපි මම ඇවිල්ලා ඔය කලින් ගිව්වනේ මේ සුෂ්ක විදර්ශන භාවනා ක්‍රම රාශියක් පිළිබඳව මම කලින් සිහිපත් කළා. එතකොට වෙන කර්මස්ථාන රසක් පිළිබඳව මම දේශනා කළා. දැන් මට ඒත් පේනවා මිනිස්සු දැන් මිනිස්සු ආයි මගෙන් බණ ඉන්න. මං අහනවා ඇයි? දැන් මං නිවනට පාර කියලා තියෙද්දි මිනිස්සු ඒක අහලා නිකන් මේ ඇත්තම කිව්ව අපේ හාමුදුරුවෝ ඇත්තම කිව්ව තව බණක් කියන්න. ඒක බණ ඇසීම නෙමෙයි කල යුත්තේ. කියන එක තේරුම් අරගෙන මේකෙන් එතර වෙලා යන එකනේ කරන්න ඕනේ. මේ නාලිකා අරවා මේවා මේ ඔක්කොම පවතින පිළිගන්නේ මේ ලෝකයේ ඇතුළේ. එතකොට දැන් ඔබට මම නිර්වාණයට බණක් කිව්වහම ශුෂ්ක විපස්සනා දැන් භාවනා මාලාවක් කියලා දීලා තියෙනවා. දැන් ඔබ ඒක කරනවා විනා, ඒක කරනවා විනා විප්‍රකාර කරලා වැඩක් නැහෙනේ. ආයි අලුත් බණක් දෙන්න, අලුත් බණක් දෙන්න, අලුත් බණක් දෙන්න, අලුත් මොකද්ද මේ කරන්නේ? මේක එක මේ ඇත්තට මේක පැවැත්මක්. මේක පැවැත්මක්. චක්‍රයට අහුවෙච්ච මිනිස්සු ඔබ මේ චක්‍රය කඩා ගන්න, මේ චක්‍රය ගලව ගන්න, මේ චක්‍රයෙන් මිදෙන්න වීරිය කරේ නැත්තම් බුදු දහමත් කියලා පෙගන්නේ මේ චක්‍රය ඇතුළෙම කොයි හරි තැනක ඔබ හිර වෙලා ඉඳලා මැරලේ හිස් සතියම. එතනම මේ ටික කියන්න හේතුව ඔබට ජීවිතයට පොඩි කර්මස්ථානයක් ලබා දෙන්න. මගේ පින්තුල ජීවිතේ ඉන්න ගමන් හැමදෙස්සම කල්පනා කරන මේ සිත ගැනයි රූප ගැනයි මැටීරියල් සහ මේ يعني අපිට අහුවෙන මේ රූප ඕලාරික රූප සහ අපිට නොපෙනෙන තත්ත්වයේ තියෙන අපේ සිත පිළිබඳව. ඕවා පිළිබඳව හරියට කෙනෙක් කල්පනා කරද්දී යාට මේ ජීවිතයේ පිළිබඳව ලොකු අප්‍රසාදයක් ඇති වෙනවා. කියන කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම නොඇලීමකට ගෙනියනවා. නොඇලුණාම මිදිලා යනවා. මේක තමයි ජීවිතේ හැටි. කොහොමද මේක කරන්නේ? මේක කරන්නේ මෙහෙමයි පිටකවත්. ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ යථාර්ථය තමන්ගේ ජීවිතයට දාලා මේ කල්පනා කරන්න, එකතු කරගන්න. කොහොමද? දැන් අපි බලමුකෝ මේ ලෝකයේ තියෙනවා ධාතු. උනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන මහා භූත එකතු වෙලා හැදිච්ච ධාතු කොටාසයන්ගෙන් යුක්ත රූප කලාප ටිකක්නේ අපිට මේ තියෙන්නේ. කෙනෙක් මෙන්න මේ රූප කලාප ටික හරියට තේරුම් ගත්තාම එහාට පිංගද්දි අපි කියන්නේ අර අපටික්කුල සංඥාව කියන්නේ පිළිකුල
නොපිළිකුල් බව ඇති කර ගැනීම සංඥාව ඇති කරගන්න පුළුවන්කම තියෙන. කොහොමද? ඒවං භාවි ඒවං ධම්මෝ. මේකත් ධාතු, ඒකත් ධාතු. ධාතු ධාතුවල කුමන රසක්දනේ? ධාතු ධාතුවල සත්වේක් පුද්ගලයක් නැති, ධාතු ධාතුවල කුමන ප්‍රතික්ෂේප කිරීමක්ද? සත්ත්ව පුද්ගල භාවයක් නැති හුදු මේ තියෙන රූප ධර්මතා. ඒ රූප ධර්මතාත් එක්ක ජීවිතේ තේරුම් ගන්න යන මනුෂ්‍යයාට ලොකු කමටහන. ඒ කර්මස්ථානිය කොයි ආකාරයෙන් වඩනවද කියන කාරණාව කියාගෙන එන නිසා ඒක හොඳට තේරුම් ගන්න, එකපාරින්ම තේරුම් අරගෙන ජීවිතේ එකතු කරගන්න කෙනෙක්ට පුළුවන් නම් තමන්ගේ රූපේ විදර්ශනා කරන්න ආකාර කීපයක්. කොහොමද? මේ රූපේ හට ගැනීමත් දුකක්. හරිද? මේ රූපේ හට ගැනීමත් දුකක් නේ. ජාතිය කියන එක දුකක් නෙමෙයිද? ජාතිය කියන එක දුකක්. අම්මගේ බඩින් ආපු නිසා විතරක් නෙමෙයි. ඒ ජාතිය පිණිස කරන්න වෙච්ච කර්ම කොට දැන් අපි මේ මනුස්ස ජීවිතයක් ලබන සංසාර ජීවිතේ කුසල් කරානේ. කුසල් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. කුසල් කරලා ලබාගත්තු මේ මනුස්ස ජීවිතය ඒ ලබාගත්තු ශනේ පටන් දිරල වැටෙන තැන දක්වාම ඇති කර ගැනීම කියන එක දුකක්. මේකට අලුතෙන් කෑම දෙන්න ඕනි, අලුතෙන් බීම දෙන්න ඕනි, අලුතින් නාන්න දෙන්න ඕනි, අලුත් අලුත් වතුර දෙන්න ඕනි. ඇඟ හොදන වතුරකින් රෙදි හොද ගන්න බෑ, රෙදි හොදන වතුරකින් මූණ සෝද ගන්න බෑ. හැම තිස්සෙම අලුත් අලුත් දේවල් දීලා මේ ජීවිතේ පෝෂණය කරන්න යෑම දුකක්. ඒ දුකෙන් මම විතරක් නෙමෙයි, මේක තේරුම් ගන්න, මම විතරක් නෙමෙයි, මගේ මේ වටපිටාව ඉන්නේ හැම දෙනෙක්ම අසරණ භාවයට පත් වෙලා ඉන්නේ. අපි හැම දෙනෙක් මේ දුකෙන් දුක් විඳින අසරණය. අපි හැම දෙනෙක් මේ දුකෙන් පීඩා විඳින පීඩාකාරයෝ. අපි හැමෝම මේ දුකින් දුක් විඳින අනාථයෝ. රූපය පෝෂණය කිරීමේ දුක මට පමණක් නෙවෙයි, මටත් තියෙනවා. මේ කොණ්ඩ වැවෙනවා, රැවුල් වැවෙනවා, අරව බාණ්ඩෝනි, මේව බාණ්ඩෝනි, මේක මේක නිකන් සකස් කර ගැනීම දුක. අත්රි දෙනවා, කටරි දෙනවා, ඒව පරිස්සම් කර ගන්න ඕනේ. උගුර හොඳ නැහැ කියද උණු වතුර බොන්න ඕනි. තේජෝ ධාතුව කිපෙනවා, වාපිත්සෙම් මේවා කිපෙනවා. මේවා කිපීමත් එක්ක සංකූල භාවයට වෙන කය. ඒ සංකූල භාවයෙන් මිදවගෙන යථා තත්ත්වයේ තියාගන්න පින්නේ අපිට හැම තිස්සෙම මේකයි මේන්ටේන් කරගැනීම යුද්ධයක පිටල. උඩ රස්නේ තැනක නම් ආඩිය දානක නවත්ත ගන්න AC එකක් ඔන් කරන්න වෙනවා. ගොඩ සීතල තැනක නම් සීතල අධික වීම නවත්ත ගන්න හීට එකක් ඔන් කරන්න වෙනවා. රස්නේට සීතල දෙන්න වෙනවා, සීතලට රස්නේ දෙන්න වෙනවා. ස්වභාව ධර්මයේ මවන්නේ එක එක තැන්වලදී. දැන් ලංකාවේ තුල අපි මෙහෙම හිටියට ඩුබායි වගේ රටකට ගියොත් බස් හෝල්ඩ් උත් AC කරලා තියෙන්නේ. හේතුව ඉන්න බෑ, රස්නේ අධිකයි. බස් හෝල්ඩ් උත් AC කරලා තියෙන්නේ ඒ නිසා. දැන් මේවත් එක්ක ජීවිතේ එතන තේරුම් ගන්නවා විනා, රූපය කියන එකේ අසරණ භාවය තේරුම් ගන්නවා විනා රූපයට ඇලිලා යෑම අපරාධ. මෙවැනි රූප ප්‍රාර්ථනා කිරීම අපරාධ. අතීතයේ නික්මිලාගේ රූප පිළිබඳව බලාපොරොත්තු ඇති කර ගැනීම අපරාධය. අනාගතයේ ඇස්සෙස්සරහට එන්න තියෙන රූප පිළිබඳව බලාපොරොත්තු ඇති කර ගැනීම අපරාධය. වර්තමානයේ පේන්න තියෙන රූපවල මුලා වීම අපරාධය. මම විතරක් නෙවෙයි, මගේ අම්මා තාත්තා අක්කා නංගි දුව පුතා මේ හැමෝම පින්වත්නි කන කෑමක පැය ගන්නක් ඇතුළත අසූචි බවට පත් වෙලා අර අර ලස්සන කතාවක් කියන කොච්චර ප්‍රේම දානි වැළඳුවත් ඔක්කොම අසූචි බවට පත් වෙලා හොරාට තමයි මේවා ඇඟින් එළියට දාන්නේ. මේක තමයි ඇත්ත. මේ ඇත්තට අපි මූණ දෙන්න බෑ. මේ අපි හැමෝගේම අසරණ කමක් නේ. මේකේ මේ අසරණ කමේ මේ රූපය හැදිච්ච හැමෝම රිංගල ඉන්නවනි පින්වත්නි. අපි මේකේ අසරණයෝනි. මේකේ අපි චූදිතයෝනි. මේකේ අපි වරදිකාරයෝනි. අපි මේකේ අනාථයෝනි. මේ අනාථ මඩම එක එක අනාථ භූමිකා රඟපාන. එක්කෙනෙක් කාර්කේ අනාථ භූමිකාවක් රඟපානවා, එක්කෙනෙක් පාරේ අනාථ භූමිකාවක් රඟපානවා. එක්කෙනෙක් කාර්කේ ඇතුළේම අසරණයි, එක්කෙනෙක් කාර්කයක් නැතුව එළියේදී අසරණයි. නමුත් කාර්කයක් ඇතුළේ වේවා, කාර්කයක් එළියේ වේවා, හොඳ ගේක වේවා, හොඳ නැති ගේක වේවා, ඔක්කොම සාංසාරික වශයෙන් අනාථ භාවයට පත්වෙච්ච, සාංසාරික වශයෙන් අසරණ භාවයට පත්වෙච්ච, සරණක් හොයාගන්න බැරි වෙච්ච සත්වයෝ. දැන් තමයි බුද්ධෝ මේ සරණං වරං. නැත්නම් මේ සරණං වන්නේ මට වෙන සරණක් නෑ, බුදු සරණ හැර. දැනුත් අපිට තියෙන බුදු සරණ විතරයි. දැනුත් අපිට තියෙන ධම් සරණ විතරයි. දැනුත් අපිට තියෙන සංඝ සරණ විතරයි. සාංසාරික වශයෙන් නම් අපි අසරණයි. සමේ සාංසාරික වශයෙන් තියෙන අසරණකමෙන් මිදෙන්න වගේ රත්තරම් පින්වත්නි. මේ සාංසාරික අසරණ භාවයෙන් මිදෙන්න මේ රූපය පිළිබඳව අපි කල්පනා කරන්න. කල්පනා කළා අපි මේ අසරණකමෙන් යුක්තයි කියලා. තේරුම් ගැනීමම මේ සංසාර දුකෙන් මිදෙන්න ඒකාන්ත හේතුවක් වෙනවා. ඊළඟට මේ රූපය ඇතිවීම, මේ රූපය පැවතීමත් දුක. මේ රූපය
බලන්න වෙනද මේ රූපය පවත් වෙනවා කියන එක මම මේ කල්පනා කළා ඊයේ පෙරේද දවසක පැත්තකට වෙලා මේ සම්පූර්ණ ඇඟේ තියෙන වේදනාව පිළිබඳව කල්පනා කරා මම. කෙනෙක් දැනෙන රිදෙන හැම තැනක්ම පිළිබඳවම කල්පනා කළා අපි ගන්නේ මුළු සර්වාංගයේම රිදෙන තරම් ඇත්තටම. කෙනෙක් මේ කය මහ බුදුම ඔබට දැනින්නේ නැද්ද පින්වත්නි? අපේ ස්වාමින්වහන්සේලා සමහරක් වෙලාවට ස්වාමීනි ලොකු සංස තෙල් ටිකක් ගාමුද කියලා අහනවා. ඉතින් මට ඇත්තටම උන්වහන්සේලාට කියන්න හිතෙනවා මේ තෙල් ටික බැරල් එකකට දාලා බහින්න තමයි වෙන්නේ කියලා. කියන්නේ මේ හන්දියක් හන්දියක් පාසාම පින්වත්නි මේ කය වේදනයිනේ. එහෙම මහා වේදනාවක් සත්වයර මේ කයත් එක්ක දෙනවා. ඒකට අර අච්චර අමාරුවෙන් පෝෂණය කරන ශරීරය ජීවිතේ අවසානයේදී අපිට දෙන්නේ ජීවිතේ අතරතුරදී අපිට දෙන්නේ මේ වගේ වේදනා සහගත එකක් නේද? මම දකිනවා ඊ පෙරේද කම්ම කෙනෙක් මට වැඳලා නැකිට්ටා. නැකිටිනකොට ඇත්තනම අනිත් පැත්තට වැටුණා බණක් අහන්න ඇවිල්ලා. ඒ එහෙම වෙනකොට මම කල්පනා කරා දෙයි හාමුදුරුවනේ මේ දැන් මට එදා ඉඳන් හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම වඳිනකොට මට හිතෙනවා නැකිටිනකොට ආයි මේ මිනිස්සයා කකුල පැටලෙයි කියලා. ඒ වගේම හැම කෙනෙක්ම නැකිටිනකොට තමන්ගේ ජීවිතේ අනිත් පැත්තට يعني එයාට තනියෙන් නැගිටින්න බෑ. එහෙම තනියෙන් නැගිටින්නවා කාගෙරි අතක් ඕනේ අම්මෝ කියාගෙන නැගිටින්නේ. ඉතින් මේ කය එතනටපත් වෙලා තියෙන හැටිය ඔබට තේරෙනවද? ඒක හිනාවට කාරණාවක් නෙමෙයි. ඒක බය වෙන්න ඕනි කාරණාවක්. ඒක ඇත්තටම මේ හරි බියක් උපදවා ගත යුතු කාරණාවක්. පිටින් විශේෂයෙන්ම දැන් ඔය වගේම අය සමහර වෙලාවට වඳිනවා මේ ස්වාමීනි වැඩිය පාත්නම් වෙන්න බෑ චුට්ට පාත් වෙන්නම් කියලා මගේ කකුල මොකද්ද වෙලා කියලා. එහෙම අය තමයි ගොඩක් එන්නේ. මගේ කකුල මොකද්ද වෙලා ස්වාමීනි පාත් වෙන්නම් නිකන් කියලා නිකන් පාත් වෙලා යන. දැන් මොකද කරන්නේ මම? කල්පනා කරනවා දෙයි ආමුදුරුවනේ මේකද ජීවිතේ යථාර්ථය? මේකද ජීවිතේ රූපේ ඇත්ත? මේ රූපේ පවත්ව ගන්නද මිනිස්සු මේ තරම් දුක් විඳින්නේ? මේ අම්මලා කොච්චර දුක් විඳින්නේ නැද්ද? දැන් මේ අම්මලා පරාදයි ඉන්නේ. තරුණ දරුවෝ දැක්කාම මට හිතෙනවා මුන්ට මේක දැන් තේරෙන්නේ නැති වුණාට තව ටික කාලෙකින් තේරෙයි. තේරෙනකොට මේ වගේම පහුවෙලා ඉඳි. එතකොට රූපේ මුලා වෙලා ආයිත් මේ වගේ දිරණ රූපයක් ලබා ගන්න සංසාර ජීවිතයකට වැටිලා ඉඳි. මේ වගේ දිරණ රූපයක් ලබා ගන්න සංසාර ජීවිතයකට ඇමීලා ඉඳි. මේ වගේ දිරණ රූපයක් ලබා ගන්න සංසාර ජීවිතයක පැටලිලා ඉඳි. දැන් මේ ජීවිත යථාර්ථය කෙනෙක් තේරුම් අරගන්නේ නැතුව ජීවිතය පිළිබඳව පැටලීමකට යන්න හදනවා නම් අපරාධයක්. ඒකයි මම මේක කියන්නේ. ඊළඟ රූපේ පැවැත්ම, රූපේ නැතිවීම බලන්නකො, රූපේ විපරිණාමය බලන්නකො. දැන් එහෙම තියෙන රූපේ ওই தത്വෙට එන්න හේතුව රූපේ විපරිණාමයටපත් වෙන එකනේ. කියන්නේ මේ රූපය වෙනස් වෙනවා. දැන් මේ වෙනස් වෙන රූපය පිළිබඳව දැන් මේක පිළිබඳව සමහරවිට අර ඔටිසම්ස් වගේ හැදෙනවානේ පොඩි කාලෙදී. ඒ වගේ රෝග හැදෙන්න පුළුවන්. ඊළඟට සමහරුන්ට එක පාටම මන්දබුද්ධික වගේ වීම වෙන්න පුළුවන්කම් තියෙනවා ඇතැම් අවස්ථාවන්වල. ඉතින් මේවා තමයි මේ ජීවිතයේ හැටි. මේවා තමයි මේ ජීවිතයේ ස්වභාව. මේවා තමයි මේ ජීවිතයේ රියැලිටි එක, ඇත්ත. සයින්ස් අපිට අනිවාර්යෙන් මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මිසක් මේක ගැලවෙන්න පුළුවන් කියලා හිතන්න බෑ. මේකෙන් ගැලවෙන්නේ පුළුවන් කමක් නැහැ. පින්වතුනි, ජීවිතය ඇත්ත පිළිබඳව කෙනෙක් කල්පනා කරනවා නම් ඒ ජීවිතය ඇත්ත පිළිබඳව කල්පනා කරන්න යන කෙනාට මේ දේවල් එක්ක ඇති වෙන්නේ ලොකු කලකිරීමක්, විශාල බයක්, විශාල මොකද්ද අපි ඒකට කියන්නේ, ඇත්තටම විශාල පසුබැස්මක් ජීවිතය පිළිබඳව එයාට ඇති වෙනවා. ඒ ජීවිතය පිළිබඳව ඇති වෙන පසුබැස්ම, ආන්නේ පසුබැස්ම නිසා කෙනෙක්ට පුළුවන්කම ලැබුණොත් ජීවිතේ එපා වෙන තත්ත්ව, කියන්නේ ජීවිතේ එපා වෙන තත්ත්ව කියන්නේ මේ මම ඒකට කියන්නේ සිය දිවි නසා ගන්න නෙවෙයි, ජීවිතේ පිළිබඳව අපේක්ෂා දල්වාගෙන ඉඳීමේ අන්නේ දල්වාගත්තු අපේක්ෂා, දල්වාගත්තු අපේක්ෂාවන් එපා වෙන තැනට හිතපත් වුණොත් අන්නේ අපි ගන්නේ ආයත රූපේ මුලා වෙන්නේ නැති කෙනෙක් බාටපත් වෙනවා. එහෙම නැත්නම් ඒ රූපේ මුලා වෙනවා. ඒතර රූපේ පිළිබඳ විදර්ශනාව කියන්නේ අන්නේ මුලා නොවන තැනට හිත හදා ගැනීමයි. අන්නේ මුලා නොවන තැනට හිත හදා ගන්න යන කෙනා එයාට පුළුවන්කම ලැබෙනවා
මේ රූප පිළිබඳව අනවශ්‍ය අපේක්ෂාවන් ඔක්කොම ටික දුරු කරලා දාන්න. දුරින්ම දුරු කරලා දාන්න පුළුවන්. ඉතින් පිංගතුල්ලට මෙච්චර වටින දහමක් ලැබිලා මේ රූපය පිළිබඳව යථාර්ථය තේරුම් අරගෙන දුරින්ම දුරු කරලා දාන්න පුළුවන්කම ලැබෙද්දී ආපින්ගන්නේ කවදාවත් රූපත් එක්ක මේ කියන්නේ උපාදාන මට්ටම් වලට යන්නේ නෑ. තේරුණාද මම මේ කියන්නේ? ඒවා නිත්‍ය ස්ථීර සුඛ ආත්ම කියන සංඥාවට ගන්නෙ නෑ. රූප එක්ක කරන ගනුදෙනුවක් ඒ පෘථග්ජන භාවයෙන් නම් තියෙනවනේ. ඉතින් ඇත්තටම ඒක ඕන කෙනෙක්ට තියෙනවනේ, බෝධිසත්වරයෙක් නම් තියෙනවා. ඒ තිබ්බට හැමතිස්සෙම වෙනස් දැක්ම මම මේ ජීවිතයත් එක්ක ගැට ගහගන්න ගැටේ තදට ගහගෙන වැඩක් නැහැ. මොකද කවදා හරි දවසක මට මේවා දාලා යන්න වෙනවා. ඒ කෙලෙස් එක්කම ඒව නැති වෙලා යන පැත්තට හිත හැදෙනකොට කෙලෙස් ධර්ම හිමිකරි ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. ක්‍රමානුකූලව අඩු වෙලා යන කෙලෙස් ධර්ම පිටවත් මේ ජීවිතයට ගෙනල්ලා දෙන්නේ මහා සැප පහසු සහනයක්. හරිද? ඉතින් මේකට බය වෙන්නේ. මේකට බය වෙන්නේ. මේක ඇත්තටම ඊයමට එක අම්ම කෙනෙක් කතා කළා මේ. ස්වාමීන් වහන්සේ අසුබ භාවනා වලදී අපිට අපේ පෞල් ජීවිතේ එපා වෙයිද? එහෙමුණුත් මොකද කරේ? ඒ කියන්නේ යාට පෞල් ජීවිතෙත් ඕනේ අසුබයත් ඕනේ කියලා එකක් එහෙම බෑ. ඇත්තටම අසුබේ වඩනකොට පෞල් ජීවිත එක පාට එපා වෙන්නේ නැහැ. කාමරාග පිටික ප්‍රහීන වෙන්නේ අනාගාමී වෙද්දීනේ. නමුත් ටික ටික යාට ජීවිතය පිළිබඳව දැනෙන්න ගන්න. ඉතින් ජීවිතය පිළිබඳව දැනෙද්දී ඒ දැනීම ඊටාම වැදගත් කෙනෙක්ට. ඒ දැනීම කෙනෙක්ගේ ජීවිතයට හරීම මේ වටිනවා. ඒ වටිනාකම එකතු කරගන්න අපි ජීවිතයට බය වෙන්න ඕනේ. ඒ වටිනාකම එකතු කරගන්න අපි ජීවිතයට බය වෙන්නේ. අපි වටිනාකම එකතු කරගන්න ඕනේ. අපිට ඒ වටිනාකම ජීවිතයට අවශ්‍යයි. අපි ඒ වටිනාකම ජීවිතයට දිය යුතුයි. තේරෙනවද මේ? කෙනෙක් අනාගාමී වෙන්න බය වෙන්න ඕනේ නෑනේ. කෙනෙක් අනාගාමී වෙන්න බය වෙන්න ඕනේ. කෙනෙක් අනාගාමී වෙන්න පාරමිතා පිරිය යුතුයි. එතන මට මේක කවදා හරි දවසක එපා වෙනවා නම් සාදු සාදු. ඒකට නෙවෙයි, ඒක වෙන්නත් ඕනේ. එපා වෙන තැනට මනස ගෙනියන එක තමයි කරන්නත් ඕනේ. නිතුව ඇලිලා බැඳිලා මුලා වෙලා හිටියොත් ආයි සසරෙනි පිංගන්නේ. ආයි සංසාර ජීවිතයක් නියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලය ඇතුලේ ප්‍රමාද වීම පිංගත්නේ සත්පුරුෂයන්ට සුදුසුනේ. තේරෙනවද මම කියන්නේ? සත්පුරුෂය බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලෙත් මේ රූපවල ප්‍රමාද වෙනවා නම් දිරණ රූප පිළිබඳව ආදීනවේ දකින්න තරම් ප්‍රහපින්නද? මේක මහා පුදුමයක්. මේ දිරණ රූපයේ ආදීනවේ ටික බුදුරජාන් වහන්සේ පෙන්වුවාට පස්සේ, මේ දිරණ රූපයේ ආදීනවේ ටික බුදුරජාන් වහන්සේ දැක්ුවාට පස්සේ, මේ දිරණ රූපයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වුවාට පස්සේ, මේ දිරණ රූපය පිළිබඳව කලකිරීම ඇති කරගන්න තරම්වත් ප්‍රඥාවක් මිනිස්සුන්ට නැහැ කියන එක හරි පුදුමයි. මේ දැන් අද වර්තමාන කාලේ අපිට බණ නෙමෙයි කියන්න වෙලා තියෙන්නේ. තේරුණාද? දැන් බණ කියනවා නම් රත්තරම් පින්වත්නි, මම මේ සත්‍ය කතාව කියන්නම්. බණනම් බණනේ. බණනම් මොනවද? මහණෙනි, රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාර අනිත්‍යයි, ඒවා මෙහෙමයි. දැන් මේක එහෙම කියලා මදි. දැන් මේවත් කියන්න ඕනේ. ඔබට ප්‍රඥාව මදිද? අපිට තට්ටු කරලා බලන්නේ නෝ කොහේද මේ වෙලා තියෙන්නේ? ඇයි මේක අතහරින්නේ? ඇයි මිනිස්සුන්ට අතහරින්නේ බැරි? කොහේද මිනිස්සු හිර වෙලායි? මේවත් අපිට කියන්න වෙනවා. මගේ පින්ගන්දී මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානිය කියන ස්කන්ධය උනම් ඒකාන්තෙන් අනිත්. ඒ අතරින් දැන් අපි කතා කරගෙන ආවේ රූපය පිළිබඳව. ඒ රූපය පිළිබඳව කතා කරගෙන එද්දී පින්වතුල හොඳට මතක තියාගන්න, කිසිදු ආකාරයේ ආස්වාදයක් ඇති කරගත හැකි, කිසිදු ආකාරයේ කැමැත්තක් ඇති කරගත හැකි, කිසිදු ආකාරයේ ඇල්මක් ඇති කරගත හැකි රූපයක් නම් පේනතෙක් මානිකව ජීවිතේ නැහැ. පේනතෙක් මානිකව ජීවිතේම රූපයක් නැති නිසා පින්වතුනි කිසිදුරු කවර ආකාරයේ රූපයක් පිළිබඳවවත් අනවශ්‍ය අපේක්ෂාවක් දල්ව ගන්න එපා. සංසාර ජීවිතේ අපිත් එක්ක අපිත් සදාකල් ඉඳී කෙන උපාදානයක් ඇති කර ගැනීම සුදුසු නැහැ මගේ පින්වත්නි. ජීවිතේ ජීවත් වෙන්න වර්තමාන මොහොත තුළ ඔබට ලැබෙන දේවල් එක විඳින්න නෙමෙයි ජීවත් වෙන්න. හැබැයි ඒක විදිද්දි පරිස්සම් වෙන්න, ආත්මය සමතේ කරන්න යන්න එපා. ඒ කියන්නේ ආත්මය සමතුලිත කරන්නයි කියලා හිතාගෙන ඒවා විඳ විඳ ඉන්න ගත්තොත් ඒ විඳීම ඇතුළේ දන්නේම නැතුව අපිට උපාදානයක් සකස් වෙන්න පුළුවන්. දන්නේම නැතු උපාදානයක් සකස් වුණත්, දැනගෙන උපාදානයක් සකස් වුණත් මරණාදී තැන් වෙනකොට ඒ ජීවිතේ කාන්තින් දුකක් බවට පත් වෙනවමයි. ජීවිතේ කවදාද දවසක මැරෙන්න වෙනවා කියන කල්පනාවවත් කෙනෙක්ට තමන්ගේ ජීවිතේ තියෙනවා නම් යාට ඒකාන්තෙන් සුභවාදී ගමනක් යන්න පුළුවන්. ආන්නේ සුභවාදී ගමන ඇතුලේ, ඒ සුභවාදී ජීවිතය ඇතුලේ පිංගුතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යථාර්ථය සාක්ෂාත් වෙන තැනකට හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා
රූප ගැන හොම කල්පනා කරන්න ඇතිවීමත් දුකක් පැවතීමත් දුකක් විපරිණාමයක් දුකක් මියදීමත් දුකක් කියලා ඒත් එක්කම ඒ රූප ධර්මතාවෙන් අරමුණු කරගෙන ඒවත් ඒ වගේ මැත්තේ පැටලිලා වැටෙන හිතත් අපරාධි. දැන් ඒ හිත මහා පුදුමයිනේ. හිත කියනක අපිට කවදාවත් මෙහෙම වර්තමානයේ පේන රූපයට අත දාන්න බෑ. මොකද පේන රූපයට නෙමෙයිමයි අපි අත දාන්නේ. පේන රූපයට අපි අත දාන්න යන්දී ඒ රූපේ නිරුද්ධ වෙලා ගිහිල්ලා අලුත්ම රූප කලාප ටික. එතකොට අපිට කිසිම දවසක වර්තමානයේ අත දැමීම කියන එක සිද්ධ කරන්න වෙන්නේ හරිම කලාතුරකින්. දැන් අපි හිතමුකෝ මේ අවස්ථාව දැන් මම ඔබට බයිනවා. මෙහෙමයි මේ උඹ කියලා. උඹ කියලා බැන්නාම ඔබ මම කියපු වචනේ ඔබේ කනට වැටිලා ඒක ඔත්තපණින් අරගෙන ඒක අනිත්‍ය වෙනවනේ. උනාට පස්සේ ඔබ ආපහු ඒක ප්‍රපංචයක් ගොඩනගන. ඒ කියන්නේ සංසාරේ ප්‍රමාද වෙන්න මෙහෙම අන්න අරයා මට උඹ කිව්වා හිටපංකු අල්ලගන්නම් මෙහෙමයි කියලා. ඒ මැත්තේ ප්‍රපංචයක් ගොඩනගලා අන්නේ ප්‍රපංචය තුල මුලා වෙනවා. ඒ ප්‍රපංචය තුල මුලා වීම නිසාම සත්‍යයට සිද්ධ වෙනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් එළියට පැනලා. يعني බුදුරජාණන් වහන්සේගේ පෙන්වා දීමෙන් එළියට පැනලා තමන් ගොඩනගාගත්තු ප්‍රපංච දිගේ අතරමං වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්ත කෙනා ඒ අතීතය නිරුද්ධ වෙලා ගියා කියලා දැනගෙන කිසිම දවසක පින්වත්නි පේන වර්තමානිය තුල ගැටෙන්නේ නැහැ. පේන වර්තමානිය තුල ඇලෙන්නේ නැහැ. පේන වර්තමානිය තුල ඇලෙන්නෙත් නැත්තේ පේන වර්තමානිය තුල ගැටෙන්නෙත් නැත්තේ පේන දේ වරදක් තියෙන නිසා නෙමෙයි. ඒ දේවල් වල තියෙන ෂණ මාත්‍ර අනිත්‍ය ලක්ෂණය නිසා. ඒ අනිත්‍ය ලක්ෂණයත් එක්කම බැඳිච්ච යද නිච්ඡන් තන් දුක්ඛම්. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යථාර්ථය උන්වහන්සේලා දන්නෝ. ඒ නිසා වර්තමාන රූපේ ඇලෙන්නෙත් නැහැ. වර්තමාන රූපේ ගැටෙන්නෙත් නැහැ. හුදු වර්තමාන රූපයත් එක්ක ජීවත් වෙනවා විතරයි. මේ අනාත්ම ස්වභාවයේ තියෙන වසංගේ පවත්වා ගන්න බැරි රූප ධාතුත් එක්ක අනාත්ම ස්වභාවයේ තියෙන වසංගේ පවත්වා ගන්න බැරි ධාතු ස්වභාවයන් එක්ක ජීවිතේ පැටලි පැටලි ඉන්න උත්සාහ කරන එක ලෝක අපරාධයක් කියලා කිව්වොත් පින්වත්නි ඒක වැරදි නැහැ. එනිසා මගේ රත්තරම් පින්වතුල්ලා ජීවිතේ ඇත්ත පිළිබඳව කතා කරන්න, ඇත්ත පිළිබඳව තේරුම් ගන්න, ඇත්ත පිළිබඳව වටහා ගන්න මේ ජීවිත යථාර්ථය කල්පනා කරන නුවණැත්ත බවට පත් වෙන කරුණා කරලා මේ ජීවිත යථාර්ථය කල්පනා කරන නුවණැත්ත බවට ඔබ පත් වෙන්න. හරි මේ ඇත්ත කල්පනා කරන නුවණැත්ත බවට ඔබ පත් නුනොත් ඒක ඔබට ගෙනල්ලා දෙන්නේ බරපතල පසුතැවීමක් සංසාර ජීවිතයේ. සර්කල් ඔෆ් බර්ත් මේ සාංසාරික භව ගමන ඇතුලේ ගෙනල්ලා දෙන පශ්චත්තාපය පසුතැවීම සුළුපටු එකක් නෙමෙයි පිංගදී. මේ සාංසාරික භව ගමන ඇතුලේ ඔබව පත් කරන අනාථභාවයේ සුළුපටු එකක් නෙමෙයි. ආයි කාටත් පිටක් පිළිසරණක් වෙන්න බෑ. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ඒ ඔක්කොම කතන්දර සංසාරෙට. පුත්තා මත්ති දනම් මත්ති ති බාලෝ විහංජිති රට්ටපාල කුමාරයාට ඕක තේරුණානේ. රට්ටපාල කුමාරයාට ඕක තේරුණ නිසා රට්ටපාල කුමාරයාට අම්මා කියනවා මහාන වෙන්න එපා කසාද බඳින්න කියලා. රට්ටපාල කුමාරයා කියන අනේ අම්මේ අම්මා නම් කියයි. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. අතානෝ ලෝකෝ අනපිස්සරු. මේ ලෝකයේ පිළිසරණක් දෙන්නේ නැහැ. අම්මා කොහොම කිව්වත් මට ඇත්ත තේරෙනවා නම් අම්මා කියන්නේ හරි දෙය වෙන්න ඇති. හැබැයි මේ ලෝකේ සංසාරික වශයෙන් කාටවත් පිළිසරණක් නැත්තම් උපනීයති ලෝකෝ අද්දූවති මේ ලෝකේ නිර්වාණය දක්වා යන්න බහැර නිර්වාණයට බැහැගෙන මේ ලෝක දුක නිමා කරනව හැර මරණිය දක්වා මේ දක්වගෙන යන ජීවිතයට ඇලීමෙන් කවර ඵලයක් දුපනීයති ලෝකෝ අද්දූවති ලෝකයා මරණිය දක්වා දක්වනව අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනින් යන් මේ ඔක්කොම අතහැරලා දාලා අපිට දවසක යන්න වෙනවා කුමන ඵලයක්ද මම මේ ලෝකෙට ඇලීමෙන් කුමන අර්ථයක්ද මම මේ ලෝකෙට ඇලීමෙන් මොකක්ද ඒකේ තියෙන සරුභාවය මොකක්ද ඒකේ තියෙන වැදගත්භාවය මොකක්ද ඒකේ තියෙන විශේෂ භාවය වටිනා භාවය රට්ටපාල කුමාරයා අහනවා අම්මලට කතා කරන්න අපි කියන කට උත්තර නැහැ කියලා කතා කරන්න දේවල් නැහැ කතා කරන්න දේවල් නැති වෙච්ච නිසා අවසානයේදී රට්ටපාල කුමාරයා ඒත් යන්න දුන්නේ නැහැ හැබැයි රට්ටපාල කුමාරයා බිම ඉඳගත් මැරෙනව නම් මැරෙද්දී මේ ශාසනයට නොගිහිල්ලා ජීවත් වෙන ජීවිතේ මට පළක් නෑ මම මැරෙනව නම් ශාසනයට යන්නේ තු ඉඳලා ජීවත් වෙනවට වඩා ඒක මට සනීපයි කියලා මොකද කරේ කන්නේ බොන්නේ නැතුව බිම ඉඳගත්තා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා කෞශල්‍යයත් එක්ක අපිට ලැබිච්ච මේ ධර්ම ලාභය මේ වෙලාවේ තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙලා යන්න මේ රූප ලෝකේ මුලා වෙන්න එපා පින්වත්නි මේක ලොකු අපරාධයක් මේ රූප ලෝකේ පැටලෙන්න එපා මේක ලොකු අපරාධයක් මේ රූප ලෝකයේ ඇතුලේ රැවටෙන්න එපා මේක ලොකු අපරාධයක් මගේ ප්‍රත්‍තරම් පින්වතුනි මේ ජීවිතයේ යම්කිසි ගොම බිඳුවක් තරම් හරි ආශ්වාදයක් ස්ථීර භාවයක් සැනසීමක් ලෝකේ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ නිවන කියලා එකක් අපිට පනවන්නේ නැහැ. මගේ පිංගතුල මේ ගෙවන ජීවිතේ දිහා බැලුවාම මගේ පිංගතුල මේ ගෙවන ජීවිතේ දිහා
කල්පනාවෙන් කල්පනා කරහම මගේ පිංගුතුල මේ ගෙවන ජීවිතයේ දිහා ඇස් දෙක අරගෙන අපි බැලුවාම අපිට තේරෙනවා මගේ පිංගුතුල මේ ගෙවන ජීවිතේ හරිම මේ අපරාධ ජීවිතයක් හරිම ඒ කියන්නේ දැන් සමහරු ඉන්නවා ඇත්තටම ධර්මයේ පිළිබඳව ලොකු අවබෝධයක් තියෙනවා නමුත් දරුවෝ ඉන්නවා දරුවෝත් එක්ක ස්වාමියා ඉන්නවා භාර්යාව ඉන්නවා ඒගොල්ලොත් එක්ක මේක ඍජුව සම්බන්ධ වෙන්න බෑ හැබැයි ඒ පිංගුතුල නාම රූප විදර්ශනා භාවනාවන් කරනවා සංකාරෝපේක්ඛා ඥාන ආදී උත්සාහ කරනවා හිම සංකාරෝපේක්ඛා ඥාන ආදී උපදවාගත්තු සත්පුරුෂයෝ ඉන්නවා උද්‍යාවි භංගානුපස්සනා බයිතුපට්ඨාන ඥාන වලට නැවත නැවත සමවදින සත්පුරුෂයෝ ඉන්නවා හැබැයි ඒවත් ගොඩාක් අය මේ කාලේ නුවණ මදි උද්‍යාවි ඥානයෙන් සම්වදින්න ගොහම ඇති වෙනව නැති වෙනව කියලා දැක්කම එක හරි කියලා හිතන්නේ හැබැයි ඒ ඥාන 100%ක් පියෝ උනේ නැත්තම් මං කියන්නේ පිරිසුදු උනේ නැත්තම් පර්ෆෙක්ට් උනේ නැත්තම් ඒ ඥාන ස්පර්ශ කරනකොට හරියටම උදේ වය දැකලම ස්පර්ශ කරේ නැත්තම් තමන්ගේ හුස්ම පොද නිවනට දාන්න අත ළඟට ගේන්න තමන්ට පුළුවන්කම ලැබුණ නැත්තම් පින්වදී ඔබ අපිව රවට්ටන්නේ නිවන් දැකලා වැඩක් නැහැ ඕගොල්ලෝ නිකන් අපිට කමටහන් කියනකොට සමහරක් කාලවලට නිකන් කියන්නේ ස්වාමීනි මන් දැන් විශේෂයක් අවබෝධ කරා වගේ නිකන් ලොකු කතාවකින් එයි අපිට ඒව කියන්න එපා අපිට ඒ ලොකු කතාවක් වැඩක් නැහෙනේ ඔබ නිර්වාණය අවබෝධ කරා නම් ඒක හොඳයි සාදු සාදු ඒක ඉතින් කිය කිය නටන්න ඕනි නැහැ දැන් සමහරක් කාලවලට සමහරක් අය කරන්නේ මේ ඒක අපිට කමටහන් දෙනකොට ඇවිල්ලා කතා කරනවා මම මේ කියන්නේ මගේ රත්තරන් වේද මේ බයිනෝනේ මේ කියන්නේ මේ මේව වැරදි මේව නිසා තමයි නිවනට යන්න බැරි ඇවිල්ලා කියන්නේ ස්වාමීනි මේ දැන් මෙහෙමයි මට මේ ලෝකේ ඔක්කොම අනිත්ත පේනවා දැන් හොඳයි නේද දැන් හොඳයි නේද කියලා අහනවා අර නිකන් අපිට හොඳ ඉතින් අපි මොකද කරන්නේ ආ හොඳයි 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 නේ හොඳයි ඉතින් එච්චරයි ඉතින් එහෙම නෙමෙයි තමන් කාටවත් කියලා එකක් දාගන්නවත් තමන් කාටත් කියලා ලකුණු දාගන්නවත් මේ නේද පෙන්නේ ಗುಣ කියන ඒවා මිනිස්සුන්ට පේන්නේ නැහැ. දැන් ඔය පිං මම මෙහෙම වැඩ ඉන්නවනේ. ඒ ඔය පිං උතුලට ಗುಣ කියන එක පේන්නේ නැහැනේ. ඔය පිං උතුලට පේන්නේ නිකන් මූණ අතපය කට විතරයි. ඔය පිං උතුලට තේ හිතන්න පුළුවන්ද? ධම්මවිජය ස්වාමීන් වහන්සේ කවුද? දූතාංග සමාදන් වෙලා ඉන්නවද? කීයක් සමාදන් වෙලා ඉන්නවද? මොන වගේ ඒවද සමාදන් වෙලා ඉන්නේ? මොකටද සමාදන් වෙලා ඉන්නේ? ඔබ කාටවත් එහෙම කියන්න බෑ. ධම්මවිජය ස්වාමීන් වහන්සේ භාවනා කරලා තියෙනවද? කොච්චර කරලා තියෙනවද මොනවද දන්නේ කරලා තියෙන භාවනා ඒ භාවනාවන් වල කොච්චර දුරට ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. දැන් ඔබට පුළුවන් දේව හොයන්න. ඔබට ඒව හොයන්න බෑ. ඒව හොයන්න එපා. ගුණ කියන්නේ භික්ෂුවක ඒ ගුණය කියන එක රකින්න තමන්ගේ නිරුවත රකින්නවා. ඒ කියන්නේ ඒක ලෝකයට පෙන්වන්නේ එහෙම මහා අදම ක්‍රියාවක්. ඒ කියන්නේ මම කියන්නේ තමන් ගාව ගුණයක් තියෙනවා නම් ඒක පෙන්වන්න එපා කියන්නේ මේ බයට කියන එකක් කතාවක් නෙමෙයි. තමන් ගාව ගුණයක් තියෙනවා නම් ඒක ලෝකයට දැනෙන්න ඕනේ මිසක් ඒක ලෝකයට කියන්නේ නීච. ඒක ලෝකයට කියන්නේ අදම පුද්ගලයෝ, බාල පුද්ගලයෝ, පහත් මානසික මට්ටමක් තියෙන පුද්ගලයෝ. ඒක ලෝකයට කියන්න ඕනේ. තමන් ලෝකයේ තමන්ව ඇසුරු කරනකොට ඒක ලෝකයට දැනෙනවා. තේරෙනවද මම මේ කියන එක? එතකොට අර කියන්න හදන්නේ බාහිරින් දැනෙන්නේ නැති නිසා, දැනෙන්න තරම් ගුණයක් නැති නිසා කියලා හරි ආටෝපයක් දාගන්න වල්ලා මෙහෙමයි මම මෙහෙම කෙනෙක් තමයි කිය. අර ඉස්සර චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා වගේ. ඉතින් ගුණයක් තිබ්බේ නැති නිසා අනුනාසලා නගිනවලු මේ මොකද්ද කන්දක් උඩලු ඉන්නේ. අර දායකයෝ කන්දට නගින්නේ මේ වටපාරකින් ඉන්නේ. උනාසලා වටපාරකින් නැගලා සමිනාසලාට දාන්නේ දීලා ආයි වටපාරින් බහිනකොට චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා වැල්පටි වරපටි දාලා පල්ලෙහාට කන්ද දිගේ ෂෝට්කට් එකකින් මේ රූටල් එනවලු රිලව් වගේ. ඔහොමයි තියෙන්නේ. රිලව් වගේ රූටල් එනවලු. ඊට පස්සේ අර දායකයෝ පල්ලෙහාට එනකොට අර හාමුදුරු උඩ හිටපු හාමුදුරු රියට මිනිස්සු ආනවල ස්වාමීනි දැන් මම යනකොට උඩ හිටියානේ දැන් කොහොමද යට ඉන්නේ ආන් එතකොට ඒවට කියනවලු මේ සාසනේ ඉතින් ඒ වගේ ඒවා කරන්න පුළුවන් අයත් ඉන්නවා ඒවා මැරිලා නේ ආන් එහෙම කියනවලු ඉතින් ඒ කතා ඒ වගේ දේවල් ලෝකෙට කියන්නේ යන්නේ අඳ බාලයෝ සාසනේ පිළිබඳව දන්න අය නෙමෙයි එනිසා මගේ රත්තරන් පිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කතාව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න යන කෙනෙක්ට ඒ වගේ අනවශ්‍ය දේවල් වල පැටලෙන්නේ නැතුව අත්ලාන්ත හදවතින්ම තමන් නිර්වාණ ස්පර්ශ කරගෙන උදයව්‍ය භංගානුපස්සනා බයිතුපට්ඨාන ආදීනවානුපස්සනා නිබ්බිදානුපස්සනා මුංචිතු කම්මිතා කියන ඥානයන් ස්පර්ශ කරගෙන ඒ ඥානයන් ඇතුලේ රඳා පවත්ව ගන්න ජීවිතයක හිර වෙනවා විනා අපරාධේ ජීවිතේ රටලෙන්නේ යන්නේ. තේරෙනවා මම කියන්නේ. අපරාධේ ජීවිතේ රැවටෙන්නේ යන්නේ. අපි ලොකු අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ ලැබිච්ච අවස්ථාවෙන් ජීවිතය පිළිබඳව තේරුම් ගන්න මගේ පින්වතුල හිස ගිනි ගත්තේ. ගින්න නිවන් උත්සාහ කරනවා වගේ වේගෙන් උත්සාහ කරන්නේ. එහෙම කරගත්තොත් විනා මගේ පින්වත්නි බොරුවට ලෝකේ මුලා වෙලා හිටියොත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි.
ඔබ මේ බුද්ධෝත්පාද කාලයේ මේ ජීවිතේ පරාද වෙච්ච කෙනෙක්, ඔබ මේ මනුෂ්‍ය ජීවිතයේ පරාජයකට පත් වෙන කෙනෙක් බවට පත් වෙලා ජීවිතේ අතරමං වෙයි, ජීවිතේ විනාශ කරගනි, ජීවිතේ විනාශ මුඛයට ඇදලා දාගනි. ඒ විනාශ මුඛයට ඇදලා ජීවිතේ දාගන්නේ නැතුව වැදගත් ලෝකයට රටට වැදගත් දෙයක් ජීවිතයට කරන්න, ඒ වැදගත් කතාව ඇතුලේ ජීවිතය තේරුම් අරගෙන අනිත් අයටත් මේ ජීවිතය තේරුම් කරවල දෙන සත්පුරුෂයෙක් බවට පත් වෙන, නිකන් හිස් මොළවලට, මස් වලට, කුණු වලට, ඇස් වලට, දත් වලට රැවටිලා ජීවිතේ විනාශ කරගන්න කෙනෙක් බවට පත් වෙන්න බෑ. අඩුම මේක තේරුම් ගන්න බලන්න, මේ කතාව අවබෝධ කරගන්න බලන්න. අවබෝධ කරගෙන එතනින් එහාට ජීවිතේ කොයි කවර ආකාරයේ ජීවත් වුණත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් එහෙම ජීවිතේ හදාගෙන, ජීවිතේ තේරුම් අරගෙන, ජීවිතේ වටහාගෙන වගේ පිංගතුල්ලා මේ ජීවිත කතාව වටහා ගන්නට, මේ අස්කර ගන්නට යෙදුණු ධර්ම දාන මේ කුසලයක්, ධර්ම ශ්‍රවණ මේ කුසලයක් ඔබට ඒකාන්ත පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවස් විශේෂම මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ අංක 21 එක හේනපාර ගල්කිස්සලපෙනේ පදිංචි ආනන්ද ප්‍රනාන්දු මහත්මයා, පුෂ්පාද සිල්වා මහත්මිය, මහින්දරුවේ සකුන්තලාද සිල්වා මහත්මිය, ඌරගහ ලේනගල් පළාතේ මානෙල්ද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඔවුන්ගේ අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා 2021 3/5 දිනට උපන් දිනයේ යෙදුණු ආනන්ද ප්‍රනාන්දු ස්වාමිපුරුෂයාට, සහෝදරයාට නිදුක් නිරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාබෝධිය ප්‍රාර්ථනා කිරීමටත්, හසරැලි නිපුණි සංජීව ශානක භාග්‍ය රෝෂිණි සහනි නිපුණ යන දරුවන්ටත්, හසිරු විනායා විදස්නා නිහාරි අබිරු යන මුණුබුරු මිනිවිරියන්ට නිදුක් නිරෝගී සුව සහ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත්, බන්දුසිටි වලාකුළුගේ අයියාට මිල්ටන්ද සිල්වා මල්ලියට නිරෝගී බව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත්, SV ප්‍රනාන්දු සහ වික්ටර්ද සිල්වා, සුමනා සෙනවිරත්න, එන් නන්දාවති මෙන්ඩිස් දෙමව්පියන්ට, සෙනරත් කුමාරසිරි මල්ලීට පින් අනුමෝදන් කිරීම සහ නිවන් සුව පැතීමටත්, 2021 වසරේ පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන විනායා මෙච්චවි දියණියට ආශිර්වාද කිරීමටත්, දේශකයන්න් වහන්සේට සහ Neth FM කාර්යමණ්ඩලයේ සැම සියලු දෙනෙක්ටම ආශිර්වාද කිරීමටත්, අද දවස් මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්දි කෙනෙක්ට ධර්ම ලාභයක්, ධර්ම දානයක් ලබා දෙන්නට පුළුවන්කම ලැබෙනවා කියන කාරණාව කලාතුරකින් වෙන දෙයක්. බුද්ධෝත්පාද කාලයේ බණ අහන්න ලැබීමත් පිනක්, බණ කියන්න ලැබීමත් පිනක්, බණ කියවන්න ලැබීමත් පිනක්. ඒව හරිම දුර්ලභ කාරණා. ජීවිතේ කෙනෙක්ට සැපයලවලා දෙන කාරණා. ඉතින් මේ පිංගුතුල්ල බොහෝ කාලයක් පය මේ වගේ විශේෂම පෙරසදු ධර්මයේ අද වෙනකොට විතාම විකෘති ධර්ම කාරණාවන් රසක් සමාජය ඇහෙනවා. ඒ වගේම තෝරා බේරාගෙන පෙළ අටුවා ටීකා ගරු කරන ස්වාමින්වහන්සේලා, පෙළ අටුවා ටීකා වලට අනුරූපී නිර්වාණීය දක්වන ස්වාමින්වහන්සේලා පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගෙන මේ ධර්ම දේශනාවන් සමාජගත කරන්නට අද කාලේ ගොඩාක් මිනිස්සුන් පිංගුතුන් වෙරවීර ගන්න බවක් පේන්න තියෙනවා. ඒව අපි ධර්ම දේශනා කරන්න යන කාලයේ වෙද්දි තිබ්බ වෙනත් තත්වයන් හැම තැනකදීම. නමුත් අද වෙනකොට තෙලාටුවා ටීකා ගරු කරන සමාජයක්, ඒ වගේ නිර්වාණි හොයන සමාජයක්, ඒ වගේ නිර්වාණිය දැකපු සමාජයක්, ඒ වගේ නිර්වාණිය දකින සමාජයක් බිහි වී තිබීම ධර්මීය ලාභයක්මයි, ධර්මීය ආශ්චර්යයක්මයි. ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ධර්ම දාණයටත්, අනිකුත් ධර්ම දාන සඳහා දායකත්වයේ දක්වන සියලුම පිංගුතුලටත්, අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු කුසලයෙන් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙම සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා, ගන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියින් වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරන, සෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සීලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා, පාරමී ශක්තියින් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම මේ නපින්තුන්ගේ නමින් මේ පරලෝක යන්නට යදුණු සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා, සංසාර ජීවිත සුවපත්ව නැවත වාරයක් මේ ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් යුක්ත සංසාර ජීවිතයට නොවැටී ලබන උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියින් වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරන්න කවුරුත් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතා ච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්තු.